නමුතස්සේ භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්සේ නිදීනංව පවත්තාරං යම්පස්සී වච්චෙදස්සිනං නිග්ගයිහෙවාදින් මේධාවී තාදි සම්පන්ධිතම්බචී තාදි සම්බජමානස්ස සෙයෝහෝතීන පාපියෝතීති. කරුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නි, පින්වන්තේ සිතාර ගිම්හාන පියතුමන්, නිරෝසනී මෑණියන් විසින් හේසඳී දීසා ඇන්ජලිනා ආදරණීය දියණියට ආශිර්වාද කරමින් අද පින්බර ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලබනවා. හෝමාගම පනාගොඩ පදිංචි පින්වතුන්ගේ එම පින්බර දායකත්වයෙන් අද ඔබට ධර්ම දේශනා කරන්න පින්වත්නි, රාධ මහරහතන් වහන්සේගේ චෛත්‍යාපදානයත් එක්ක ඔබේ ජීවිතේට වැරදි පෙන්නමින් අඩුපාඩු පෙන්නමින් හරි මාර්ගයේ යවන උතුමන් ඒ නුවණැත්තන් ඇසුරු කරන්න ඕන කියන තේමාවත් එක්ක. සත්පුරුෂ පින්වත්නි, බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නකොට එක බමුණෙක් හිටියා. තමන්ගේ පවුලේ අයත් එක්ක බොහොම සතුටින් ඒ අයව ලොකු මහත් කරමින් මුළු පවුල් පසුබිමම ලස්සන්ට දියුණු කරලා. ඒ බමුණාගේ නම රාධ. රාධ බමුණා තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා දරුවෝ ලොකු මහත් කළා. දරුවන්ට හොඳට ඉගැන්නුවා. නිසි වයසදී දීපල එහෙමත් ලබල දුන්නා. හැබැයි හැමදේම කළාට දරුවෝ ලොකු මහත් වෙනකොට තාත්තට සලකන්න නැතුව ගියා. බිරිඳත් දරුවන්ගේ පැත්ත ගත්තා. තාත්තා තනි වුණා. බනිනවා, නින්දා කරනවා, අපහාස කරනවා. හුඟක් පවුල් ලෝක තියෙනවානේ. පුංචි කාලේ ආදරයෙන් සෙනෙහසෙන් දරුවෝ ලොකු මහත් කළාට ලොකු වුණාට පස්සේ දීපල බලය ලැබුණට පස්සේ ඒ අය වෙනස් වෙනවා. මේ විදිහට මේ රාධ බමුණත් හැම වෙලාවෙම දරුවන්ගේ හිත රිදෙන වචනවලට පවුලයාගේ වෙනස්කම්වලට මුහුණ දීලා ගෙදර ඉන්න කලකිරෙනවා. මෙයා හිතනවා මං ගෙදරින් අයින් වෙන්න ඕනේ. බෑ, මේ අයත් එක්ක ඉන්න මේ අය මට වෙනස්කම් කරනවා. මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානයට. එහෙම හිතාගෙන මේ බමුණ යනවා විහාරයට. ස්වාමීන් වහන්සේලා ළඟින් ඇසුණු සුරු කරනවා. හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරනවා. ටික කාලයක් කොහොම යනකොට මේ බමුණ අර හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ, මම පැවිදි වෙන්න කැමතියි කියලා. දැන් වයසට ගිහිල්ලා දරු මල්ලොත් හදලා රාධ බමුණ දැන් මහලු කෙනෙක්. අර ස්වාමීන් වහන්සේලා කැමති වෙන්නේ නැහැ පැවිදි කරන්න. පැවිදි කළාට පස්සේ ලොකු වගකීමක් දරන්න ඕනේ. සිස්සෙක් පැවිදි කරනවා කියන්නේ එතන ඉඳලා එයා ලොකු මහත් වෙනකන් ඒ දරුවගේ අම්මා තාත්තා වෙන්නේ ඒ පැවිදි කරපු ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ. රාධ බමුණව පැවිදි කරගන්න ඒ වගකීම් දරන්න අනිත් ස්වාමීන් වහන්සේලා කැමති වෙන්නේ නැහැ. මෙයා දැන් වයසත් වැඩි. ටික කාලයක් කොහොම යනකොට බුදුරජාණන් වහන්සේ දවසක් මේ රාධ බමුණ දැකලා රාධ බමුණත් එක ධර්ම සාකච්ඡාවක් කරනවා. බමුණ බුදුපියාණන් වහන්සේත් එක සාකච්ඡා කරමින් ඉන්නකොට පැවිදි වෙන්න තමන් කැමති බව කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඇයි ස්වාමීන් වහන්සේලාට කිව්වේ නැද්ද කියලා අහද්දී, කිසිම හාමුදුර නමක් මාව පැවිදි කරගන්න කැමති නෑ, මං දැන් ගොඩක් වයසක කෙනෙක් ස්වාමීනි, මං වයස හින්දා කැමති නැහැ මාව පැවිදි කරන්න. මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ ටිකක් ඈතින් වැඩ හිටිය සැරියුත් මහරහතන් වහන්සේට වඩින්න කියනවා. සැරියුත් මහරහතන් වහන්සේට ඒ එන්න කිව්වට පස්සේ
සැරියුත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරලා බමුණ දිහා බලාගෙන ඉන්නකොට සාරිපුත්තය මේ බමුණ පැවිදි කරන්න කියලා බුදුපියාණන් වහන්සේ නියම කරනවා. සැරියුත් මහරහතන් වහන්සේ අර බමුණව පැවිදි කරනවා. හැබැයි මේ වයසට ගිය මේ බමුණගේ හේතු සම්පත් එක්ක ඔහුට හොඳටම ප්‍රතිඵල ලැබෙනවා කියලා දැනගෙන භාග්‍යවතුන් වහන්සේ මේ කටයුත්ත පැවරුවේ කියලා දන්න සැරියුත් මහරහතන් වහන්සේ මේ බමුණවත් අරගෙන ටිකක් පිටස්තර පළාතකට වැඩම කරන්නේ. වයසට ගිහිල්ලා පැවිදි වුණු මේ සාමණේර හාමුදුරුවොත් එක්ක ඈත පළාතක පුංචි කුටියකට වැඩම කරපු සැරියුත් මහරහතන් වහන්සේ දැන් වයසයිනේ, මේ රාජ හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නත් බැහැනේ. සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා දානෙහෙම ළඟට ගෙනල්ලා දෙනවා. සමහර දවස්වලට හොඳ දානමාන ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය දේවල් එහෙම තියෙන ආහාර පාන සැරියුත් මහරහතන් වහන්සේට ලැබෙන දේවල් වලින්ම අර රාජ සාමණේර හාමුදුරංග බලා ගන්නවා. ටික කාලයක් යනකොට අර රාජ හාමුදුරුව සැරියුත් මහරහතන් වහන්සේගෙන් කමඨාන් ඉගෙනගෙන භාවනා කරනවා. පින්වත්නි, මේ විදිහට භාවනා කරනකොට රාජ හාමුදුරුවන්ට පුළුවන් වෙනවා දවසක් පින්වත් රහතන් වහන්සේ නමක් වෙන්න. සියලුම කෙලෙසුන් නසලා ඒ පින්වන්ත රහතන් වහන්සේ නමක් වෙනවා. පැවිදි ජීවිතය හරිම සුන්දරයි. පැවිදි වෙන්න ඕනේ මඟපල් ලබන්න බලාගෙන, පැවිදි වෙන්න ඕනේ ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න බලාගෙන. පැවිදි ජීවිතය කියන්නේ පින්වත්නි බොහෝම අහිංසක පින්බරම ජීවිතයක්. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම උත්තම භූමිය ආර්යයන් වහන්සේලා පහළ වුණු පහළ වෙන්න සිටින භූමිය. මේ භූමිය ඇතුළත තියෙනවා එයටම ආවේනික විනය නීති පද්ධතියක්. පරාජිකා වගේයක් තියෙනවා, සංඝාදිශේෂ වගේයක් තියෙනවා. මහා සංඝරත්නේ දිවි හිමියෙන් ඒව රකින්න ඕනේ, සිල් රකින්න ඕනේ. ඒ සිල්පදවලත් ඉහළට තියෙනවා පරාජිකා, ඊට පස්සේ සංඝාදිශේෂ. ඔය විදිහට පහළට සිල්පද එනකොට බිස්සූන් වහන්සේට ඇවැද්දසල පිරිසුදු වෙන්න පුළුවන් ඒවා තියෙනවා. අබ්බාහන විනය කර්ම කරලා පිරිසුදු වෙන තරම් බරපතල ඒවා තියෙනවා. නැවත මේ ජීවිතේ උපසම්පදාව ලබන්න බැරි තරමටම පරාජිකා නැත්තම් පැලදුණු කෙනෙක් වන සිල්පද හතරකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේලා සංඝරත්නයේ පහසුවට, ඒ වගේම අපහැදුණු අයගේ පැහැදීමට, පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු වීම පිණිස, දුස්සීලකම නැතුව සිල්වතුන් බිහිවීම පිණිස ඒ පනවල තියෙන විනය සිල්පද දිවි හිමියෙන් රකින්නවා. පැවිදි වෙන්න නිවන් දැකීම මුල් කරගෙන ඒ පැවිදි ජීවිතේ බොහොම සුන්දරව ගෙවනකොට අපහැදුණු ගිහි අය පැහැදෙන විදිහට ලස්සන්ට ජීවිතේ හැඩගස්සව ගන්නවා. පැවිදි වුණු ගමන්ම තමන් මව්පිය සෙවණකට එන්නේ. ඒ තමයි ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ යටතේ ඉන්න ඕන කාලයක් තියෙනවා. ඒ කාල සීමාවේ ඒ පුහුණු කරන දේවල්, උගන්වන දේවල්, ඒ ධර්ම විනය කරුණු දැනගන්න ඕනේ. ඊට පස්සේ නිසා අත්හරින කාලයක් එනවා. ඊට පස්සේ මිස්තවිද බිස්සූන් දක්වා එන කාල සීමාවක් තියෙනවා. ඊට පස්සේ කාලෙක ශාසනයේට ඒ පින්වත් සාමණේරයන් වහන්සේලා ඇතුළු කරන්නත් පුළුවන්. හැබැයි ඒ අනුපිළිවෙල ගමන යන්නම ඕනේ. දැන් මෑත කාලේ නම් සමහර කට්ටිය ගිහි ජීවිතේ ගෙවලා හුඟක් වයසට ගියාට පස්සේ ලෝකයට බණ කියන්න කියලා හිතාගෙන පැවිදි වෙනවා. පැවිදි වෙලා මාසය දෙකයි අවුරුද්දයි මෙන්න ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා.
ඒවාගේම මහන වෙලා ටික දවසයි මෙන්න ශිස්්‍යයෝ හදන්න පටන්ගන්න එහෙම කරන්න බැහැ. ඒවාගේම හුඟක් අය අපැහැදෙන විදිහට වැඩ කරනවා. පැවිදි පින්වතුන් වහන්සේලා හැමවෙලාවේම සියලු දෙනා පැහැදෙන විදිහට කටයුතු කරන්නේ. සද්ධාව නැති අයකි සද්ධාව ඇති කරන්න ඕනේ. ප්‍රඥාව නැති අය ප්‍රඥාව තුළ පිහිටවන්නට ඕනේ. තමන්ගේ නම පවතින්න කියලා ඔන්න මං ශාසනයේ ලොකු වෙනසක් කළා, මේ වෙනස මම හදපු එකක්. එහෙම කරන්න බෑ ශාසනයේ. ශාසනයේ තුළ අවුරුදු 2500ක් තුළ කිසිම වෙනසක් නැතුව විනය නීතිකමයක් තියෙනවා. ඒකට එකඟව කටයුතු කරන්න ඕනේ. සමහර අය කුල දූෂණය කරනවා. භික්ෂූන් වහන්සේලාට ගිහි අයගෙන් සිව්පස්සය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඉල්ල ඉල්ල කරන්න බැහැ. කැපකරු දායක කෙනෙක් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම ක්‍රමයක් හදලා තියෙනවා. දැන් ඈත කාලේ බලන්න සම්මා ගඩොල් මේ වගේ මේ වටිනා වචනත් එක්ක හුඟක් නින්දා අපහාස අහන්න වෙලානේ. අපිට තියෙන එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න තියෙන නිවැරදි ප්‍රතිපදාව. ඒ නිවැරදි කියන වචනේ අරගෙන සමහර කට්ටිය නින්දාකාන අපහාස කරන්න පටන් අරගෙන ඒ මේ භික්ෂුව විනය සීමාව ඉක්මවා ගිහිලා මුදල් ඉල්ලන්න, ඒ විවිධ දේවල් ඉල්ලන්න, ඒ විවිධ දේවල් පසපස්සේ හිඟන්න වගේ යන්න මේ වයසට ගිහිලා පැවිදුණු අය කටයුතු කරන හින්දා පින්වත්නි භික්ෂුව ජීවිතේ එහෙම කරන්න බැහැ. දෙයක් පූජා කරනකොට පූජා කරන කෙනාට ඒකත් එක්ක කුසාසෙත් ඇතිවෙන්නට ඕනේ. මහා කුසාසෙත් ඇතිවෙන්න ඕනේ. අලෝභේ අදෝසේ අමෝහේ තියෙන ප්‍රබල කුසාසෙත් එක්ක පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා එක කටයුතු කරන්න. එතකොට මේ පූජාව කරන්නේ අතීත වර්තමාන අනාගත කියන තුන්කාලවර්තී මහා සංඝරත්නයට. ඒ සංඝරත්නයේ භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂාපදවලින් හික්මවල තියෙනවා. එතකොට ශාසනයට ඇතුල් වුණාට පස්සේ යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දේ ලැබෙන්නේ අර තුන්කාලවර්තී සංඝරත්නයගේ ඒ පැවැත්ම වෙනුවෙන් සකස් කළ තියෙන විනය නීතිත් එක්ක සංඝරත්නයට පූජ කරන්නේ, ඒ පින්තකා පූජ කරන්නේ. එතකොට ඒ ස්වාමින් වහන්සේලා ඒ විනය රකිමින් අනාගත ශාසනයේ පවත්වන්නත් ඒ සුදුසු විදිහට කටයුතු කරන්න ඕන. මොකද මේ ශාසනයේ දිගුකල් පැවැත්ම තියෙන විනය නිසා, අතීත මහා සංඝරත්නය නිසා වර්තමානයේ ශාසනය අපිට ලැබිලා තියෙනවා. වර්තමාන සංඝරත්නයේ ශාසනයේ රැක්කොත් අනාගතයට ඒ ලැබෙනවා. පැවිදි වෙන්නේ නිවන් දකින්න මුල් කරගෙන. එතකොට විනය සිල් පදවල එහෙම හික්මෙනකොට කොහොමත් අනාගත ශාසනය රැකෙනවා. ශාසනය රකින්න නම් පින්වත්නි විනය හික්මෙන්න ඕන. නිවන් දකින්න නම් ත්‍රිපිටකයේ අසුරින්ම ඒ පින්බර ගමන යන්නට ඕනේ. සිල්වත් වෙන්නට ඕනේ, ගුණවත් වෙන්නට ඕනේ, පින්බර වෙන්න ඕනේ, බහුසුත වෙන්නට ඕනේ, ධර්මතර වෙන්න ඕනේ, විනයදර වෙන්න ඕනේ. කුල දූෂණය කරන්න හොඳ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ අර ස්වාමින් වහන්සේව විහාරස්ථානයේ තියලා පිණ්ඩපාතේ වැඩම කරලා පිඬුසිඟා ලැබුණු දාණයෙන් අර ස්වාමින් වහන්සේට ජීවත් වෙන සලස්වනවා. භාවනා කරන කමඨහනක් කියලා දෙනවා. ඒ කමඨහනක අනුව කටයුතු කරලා අර ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමින් වහන්සේත් එක්ක සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා සරියුත් මහරහතන් වහන්සේගෙන්, සාරිපුත්තය, අර පැවිතුණු භික්ෂූන් වහන්සේ කොහොමද වැරදි පෙන්වලා දුන්නහම මේක පිළිගන්නවද? පින්වත්නි, ගිහි ජීවිතයේ ගෙවනකොට එක එක දුස්ති තියෙනවානේ. සමහර කට්ටිය කොච්චර වටිනා දේවල් වුණත් නිර්දේ විදියට හෙලා දකිනවා තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්. දැන් මෑත කාලේ හුඟක් කට්ටියට වෙහෙර විහාර දකිනකොට ඒක දරා ගන්න බෑ.
ඒ අයට පේන්නේ එක ගඩොල් වගේ. බෝධීන් වහන්සේ දකිනකොට ඒ අයට පේන්නේ එක හරියට තවත් ප්‍රයෝජනයක් නැති ගහක් වගේ. සමහර දේශපාලඥයොත් කියනවනේ. ඔය ගස්වලට වැන්දට එහෙම වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නෑ ඔය බෝධියට වඳිනේ කියලා සමහර පක්ෂ දේශපාලවල අය කියනවා. මොකද ඒ කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයෝනේ. එයාලා හිතන් ඉන්නේ ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා. එයාලා හිතන් ඉන්නේ සත්වයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ කට්ටිය ඉන්නකම් කන්න ඕනි, විනෝද වෙන්න ඕනි, සතුටින් ඉන්න ඕනි, දීපල ඊට කඩන් ඕන කියලා හිතනවා මිසක් ඒ අය මේ රූපේ ඇතුණු හේතු හොයන්නේ නැහැ. මේ වෙලාවෙත් මේ ශරීරයේ විදිහට තියෙන මේ රූප ගොඩ එකක් නෙමේ ගොඩක් කියලා. රූප කලාප කලාප එකතු වෙලා තියෙන එකක් මේ කර්මයේ සිට උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇතිවුණු එකක් කියලා ඒකට දන්නේ නැහැ. ඒ නිසා ති හේතුක ප්‍රබල කුසාසිත ඇති කරගන්න පුළුවන් බෝධීන් වහන්සේ වගේ, චෛත්‍ය රාජානන් වහන්සේ වගේ මේ මහණීය දේවල් පේන්නේ ඒ ඇයට gadol godawal වගේ. මේ හේතුන්ගෙන් හටගන්න මේ රූපයේ කර්මයෙන් හටගන්න රූපත් එක්ක මොළයේ ඇතිවන ආබාධ, ශරීරයේ ඇතිවන ආබාධ, ඒ වගේම ලෙඩ රෝග, මේ වගේ කර්මජ වශයෙන් ඇතිවන දේවල් කර්මජ වශයෙන් යටපත් කරගෙන නිදුක්කම නිරෝගීකම හදාගන්න පුළුවන් ක්‍රමයේ මේ දේශපාලන මිත්‍යා දෘෂ්ටිකෝ නැති කරලා දාලා. එයයි මේ නිදුක්කම නිරෝගීකම ධනේ බලයේ කීර්තියේ පරිවාර සම්පත්තාදී මේ ප්‍රබල දේවල් ලැබෙන ති හේතුක කුසලයන්ගේ විපාකේ නවත්තලා දාන්න ඒ කට්ටියට චෛත්‍ය දැක්කාම ඒක gadolak වෙලා. මොකද ඒක දේශපාලන gadolනේ. ඒ ඇයට පේන්නේ චෛත්‍ය දැක්කාම ඒක හරියට දේශපාලන පක්ෂයක සලකුණක් වගේ. බෝධීන් වහන්සේ දැක්කහම ඒ ඇයට පේන එක දේශපාලන පක්ෂයක සලකුණක් වගේ. ඇයි සමහර දේශපාලඥයෝ විහාරස්ථානවලට ඇවිල්ලා තමන්ගේ ඡන්ද බලය හදාගන්න එක එක වැඩ කරනවනේ. ඒක නිසා මේ කට්ටියට ඒක නැති කරන්න ඕනවට ධර්මයේ දන්නේ නැහැ. මෙතන ස්කන්ධ ගොඩක්, ධාතු ආයතන ගොඩක්, ඉන්ද්‍රිය ධර්ම ගොඩක් කියලා දන්නේ නැහැ. ඒ නිසා අපහාස කරනවා, නිඳා කරනවා. ඒ කට්ටියට විශ්වාසයක් නැහැ මේ රූපස්කන්ධයක් කියලා. මේ වේදනා සංඥා සංකාර විඥානපාදා නස්කන්ධයෝ කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. ඒ ඇයිටි හිතෙන්නේ ඉන්නකම් කාලය බීලා විනෝද වෙන්න ඕන, සතුටින් ඉන්න ඕනේ, දීපල ඊට කඩන් ඕන, එච්චරයි. නමුත් ඒ දීපල ඉඩකඩන් ලැබෙන්නේ ඉන්නකම් කාලබීල සතුටු වෙන්න හරි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ලැබුණු මනුස්ස ජීවිතේ ආරක්ෂා වෙන්නේ, ඒක ආරක්ෂා වෙන්න ඒ අනිත් අයගේ තියෙන කුසලයන් එක්ක නිස්සන්ද ඵලය පවා ලැබෙන්නේ. මේ ප්‍රතිඵල ඔක්කොම ලැබෙන්නේ මේ වගේ කුසල වැඩපිළිවෙලකින් කියන එක අර මිත්‍යා දෘෂ්ටික දේශපාලඥයෝ සහ විවිධය දන්නේ නැහැ. ඒ අයට මේ විශාල සිව්වනක් පිරිසක් එකට එකම පාරක යනකොට ඒ මතය කඩන්න, ඒ බෞද්ධ මතය කඩන්න, ඒ එකට තියෙන සමගිය විඳින්න එක එක දේවල් නිර්මාණය කරනවා. සමහර ඇත්තෝ වයසට ගිහිලා පැවිදුණු අය වෙනවා. තව සමහර ඇත්තෝ මේ උගන්වන ක්‍රමවේදේ විනාශ කරලා දානවා. හොඳට බලන්න පින්වත්නි, කොයි විශ්වවිද්‍යාලයේද සූත්‍ර විනය අභිධර්මයේ කියන මුළු ත්‍රිපිටකයම දැන ඉගෙන ගත්ත අටුවා ටීකා අනුටීකා පරිවාර ග්‍රන්ථ එක්ක නිවැරදි තේරවාදී භික්ෂුවක් බිහි වෙන්න කියලා? ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකින් ත්‍රිපිටක ධාරී භික්ෂූන් වහන්සේ නමක් නිර්මාණය කරන්නේ නැහැ. නිර්මාණය කළා නැහැ. නිර්මාණය වුණා නම්, නිර්මාණය කරලා තියෙනවා නම් ඒ ගුරුකුලවලින්ම තමයි වෙන්නේ. ඒක ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන්ම සිද්ධ වුණු දෙයක් වුණා. මොකද අර විසේ නිර්දේශවල ඉඳලා ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළු වුණාට පස්සේ මිත්‍යා දෘෂ්ටික කරනවනේ, වෙන වෙන දෘෂ්ටි සරණ යවනවනේ. මුලින්ම ධර්ම විනය උගන්වන්න ඕනේ.
මේ වර්තමාන තත්ත්වයේ තේරුම් ගන්න ඕනේ මෙතන විවිධ පිරිස් විවිධ කණ්ඩායම් නිර්මාණය කරලා බුදුදහම සැකසංකා ඇතිවන විදිහට පින්වත්නි පෙළගස්වන හදනවා. දැන් ඉන්දියාවේ බුරුමේ තායිලන්තේ ලාඕසයේ වියට්නාමය චීනය ඔය හැම රටකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවගේම ඒ අයගේ වෙනත් අතීතයේති බාගම් ඒවගේ ඉතිහාසවාර්තා ඔය හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ පහළුණේ දඹදිව ඒ කියන්නේ ඉන්දියාවේ කියලා කිව්වට වයසට ගිහිල්ලා පැවිදි වෙලා අවුරුද්දා ගියාට පස්සේ පැවිදිල අවුරුද්දක්වත් යන්න කලින් ඉඳලම බුදුහාමුදු ලංකාවේ පහළුණේ ධර්මයේ මේකයි නිවන මේකයි කියලා විකෘතිය කියන්න ගත්ත කට්ටිය එහෙම බලන්න මේවා මේ නිර්මාණය කිරීම මේවා පසුපසෙ වෙනත් කාරණා තියෙන්නේ ඒ නිසා නුවණැති පින්වතුන් අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයේ දැන ඉගෙන ගන්න ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ සාකච්ඡා කරන්න ඒ වාගේම දුස්සීල බිස්සූන් සිල්වත් බිස්සූන් දෙගොල්ලම ආරක්ෂා කරගන්න දුස්සීල බිස්සූන් මුළු කරගෙන උනත් ගැටෙන්නේ නැහැ ඒක තියෙනවා ආයත සංවර කරන ක්‍රමයක් නිවැරදි මාර්ගයට ගන්න ක්‍රමයක් තියෙනවා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිස්සයින් බිහි කළාට පස්සේ ඒ සිස්සයින් තව තවත් අලුත් විහෙර විහාරස්ථානවලට එහෙම වැඩම කරනවා ඒ ඒ ගම්මානවල පින්වතුන් අලුතින් විහෙර විහාරස්ථාන ඉදි කරනවා ඒව ඉදි කරනකොට ඒ අයට ඇතිවන පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා ඒ නිසා ඒ අයට මේ ජීවිතයේ සහ සසරින් එගොඩ වෙනකම්ම පළවෙනි ජවනයේට ditta dhamma vetni විපාකයක් හම්බ වෙනවා අන්තිම ජවනයේට උපජ්ජ වේත්නි විපාකයක් හම්බ වෙනවා මැද ජවන්සිත වලට කවද හැදවසක රහත් පීනුවම් පානකම් විපාක ධර්ම හම්බ වෙනවා මේවා රූප රූපේ හටගන්නේ කම්මයේ කර්මයේ සිත උනසම ආහාර කියන හේතුන්ගෙන් මේවා නාම ධර්ම හටගන්නේ හේතුන්ගෙන් විවිධ හේතුන්ගෙන් හටගන්න මේ නාම රූප ධර්ම ගොඩක් හින්දා පින්වත්නි තමන් ශරීරයෙන් කරන දේවල් වචනයෙන් කියන දේවල් සිතින් සිතන දේවල් වලට විපාක හම්බ වෙනවා ශරීරයෙන් මොන හරි දෙයක් කරනකොට ඒක කරන්න කර්ම හිත ඒ හිතේ යෙදෙනවා හේතු ඒ හේතු යෙදෙන ඒ සිත තුළ තව තියෙනවා ධර්මතාවගය ඒ එක එක ක්‍රියාවන් කරන්න ඇති වුණු ඒ විවිධාකාර චෛසික ධර්මයි ඒ සිතයි ඒ අදාළ කටයුත්තේ යොදවාලන ඒ චේතනාවේ කර්මසිත නිසා ඇතිවෙනවා චිත්තකිරිය වායෝ ධාතුව ඒ චිත්තකිරිය වායෝ ධාතුව කියන අංගමංගානුසාරී වායෝ ධාතුව නිසා ඇතිවෙනවා කාය විඤ්ඤාත්තිය කාය විඤ්ඤාත්තිය හෝ වචී විඤ්ඤාත්තිය ඒ ශරීරයෙන් හෝ වචනයෙන් ඒ දේ කරද්දි කියද්දි ඒ වගේම ඒ නිසා ඇටකට සිවුරෙන් අදාළ දේ කරන්න කියන්න අවශ්‍ය විදිහට කටයුතු සිද්ධ වෙනවා මේක මේ මෙහෙවන කෙනෙක් එහෙම නැත්නම් පාලනය කරන කෙනෙක් නෑ ඔහොම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ ඒක ඉස්සරහටම ගියාට පස්සේ ඇටකට සිවුරේ ක්‍රියාකාරීත්වයට කලින් ඒ කාය වචී විඤ්ඤාති රූපයන්ට කලින් ඒ අංගමංගානුසාරී වායෝ ධාතුවට කලින් ඒ චේතනා බලවත් යෙදෙන ඒ කර්ම හිතට යන්න වෙනවා ඒ කර්ම සිතට පින්වත්නි අහපව මේ රූප උපද්දවන්න පුළුවන් කර්මජ රූප උපද්දවන්න පුළුවන් හේතු විපාක ලැබෙන විපාක ශක්තියක් තියෙනවා ඒ වාගේම ඒ කර්මජ හිතට තියෙනවා පින්වත්නි නැවත නැවතත් මේ නාම ධර්ම උපද්දවන්න පුළුවන් විපාක වැඩපිළිවෙලා ඒ මේ ජීවිතේට ඊළඟ භවයට කවදාහරි දවසක රහත් පීනුවම් පානකම් විපාක ලැබෙන වැඩපිළිවෙලා තියෙනවා ඒ නිසා බුද්ධ පූජා ඒ වාගේම බෝධි වන්දනා ඒ වාගේම චෛත්‍ය වන්දනා මේවා හැමෝගේම අතින් සිද්ධ වෙන්න ඕන කරන පින්කම් භාග්‍යවතුන් වහන්සේම චෛත්‍ය ඉදි කරලා වැඳුම් පිදුම් කරන්න සුදුසු උත්තමයින්ව නම් කරලා තියෙනවා ඒ වගේම සමහර රහතන් වහන්සේලා පීනවම් පානකොට ඒ රහතන් වහන්සේලා මුල් කරගෙන චෛත්‍ය පවා ඉදි කරලා වන්දනාමාන කරවන භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩෙද්දිම කටයුතු සලස්සලා තියෙනවා ඒ අනාගතයේදී බොහෝ දෙනාගේ හිත සුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ සම්බුදු සසුන බොහෝ කාලයක් පවතිනත්
ඒ පවතින බොහෝ කාලයේ පුරා උපදින දිව්‍ය මනුස්ස මේ සියලුම දෙනාට බොහෝ ප්‍රතිඵල ලැබෙන විදිහටත්, ඒ අයට ආයුෂ වැඩිවන විදිහට, ආහාර පාන වැඩිවන විදිහට, උන්හිටි තැන් සුඛිතමුවිතකම් වැඩිවන විදිහට, සැප සම්පත් ලැබෙන විදිහට පසුබිම හත්ලා තියෙනවා. පින්වත්නි, ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕනේ. සමහර ඇත්තෝ ධර්ම විනය දන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒක නිසා බුදු සසුනේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය කිව්වහම මේ සැපට විරුද්ධ දුකනේ කියලා කියනවා. සමහර ගුරුවරුත් ඉන්නව එහෙම උගන්නන. වෙනත් ආගම්වල සැප විඳින්න කියනවා. ඒත් බෞද්ධයන්ට උගන්නන්නේ දුක ගැන, දුකයි 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 කියලා කිසිම සැපක් නැතුව දුක් විඳලාම මැරෙලා යනවායි කියලා සමහර මිත්‍යා දෘෂ්ටික ගුරුවරුත් කියනවා. පින්වත්නි, මේ දුක්ඛ කියන්නේ පංචපාදානස්කන්ධේට. අර සතුටින් හිනා වෙලා සින්දු කියලා විනෝද වෙලා ඒ කාම්භෝගී ගිහි ජීවිතේ ඒ ගෙවන එක එහෙම වළක්වන්නේ බුදුදහම තුල. බුදුදහම තුල ඔය ඇතු සතුටින් සැනසිල්ල සුන්දරව ගෙවන එක පින්වත්ති තව තවත් ශක්තිමත් කරනවා. ස්වාමියාට සලකන්න, භාර්යාවට සලකන්න, දීපලීට කඩන් වැඩි දියුණු කරගන්න සුදුසු වෙලාව එනවා. ඕනම කෙනෙක්ගේ නුවණ මොහුකුරා යන්න එතකන් ඒ අය බලාපොරොත්තු වන විදිහට ඒ ගමන තියෙන්න ඕනේ. කොයි වෙලාවකවත් භාග්‍යවතුන් වහන්සේ මේ බිම්බිසාර මහරහත්තුමාගෙන් කොසව රත්තුමාගෙන් ඉල්ලන්නේ නැහැ, ඉල්ලුවේ නැහැ, අනකලේ නැහැ. සියලුම උත්සව අවලංගු කරන්න, සියලුම විනෝද වීම අවලංග කරන්න. පින්වත්නි, එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒව වර්ධනය වෙන්න ඕන. ඒව එහෙම වෙනකොට ඒව ඇතුළෙන්ම තමයි ජීවිතය ගැන අවබෝධය ඇති වෙන්නේ. ඒ කාලවල මේ විවිධාකාර විදිහට විද්‍යා විවිධේවත් එක දියුණු වෙනවා. ඒ දියුණු වන එක එක කාල සීමාවලදී ඒ තියෙන ලෞකික සම්පත් එක්ක ජීවත් වෙන අයට ප්‍රශ්න ඇති වෙනවා. කොහොමද උපදින්නේ? කොහොමද ලෙඩ වෙන්නේ? කොහොමද මැරෙන්නේ? කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ ශරීරයේ පවතින්නේ කොහොමද? මේ රූපයේ පවතින්නේ කොහොමද? අර රාගයට ඇතුණු ඒ දැඩි උවමනාවේ ලෝභයේ හැම දුර්වල වෙනකොට, තමන්ගේ ස්වාමියාගේ දත් ටික වැටෙනකොට, භාර්යාවගේ දත් ටික වැටෙනකොට, මුහුණ හැම රැලි වැටෙනකොට, ඒ ලස්සනට ඉස්සර ලස්සනයි කියලා බැඳුණු ඒ කොණ්ඩේ ඉදෙනකොට, හිස්සොරි එනකොට, ඒ මුළු ශරීරයේම රෝම ඉදෙනකොට, ශරීරයේ දුර්වල වෙනකොට පින්වත්නි ප්‍රශ්න ඇති වෙනවා. කොහොමද මේක වෙන්නේ? ඒ තමන්ගේ කෙනා ඒ විදිහට වෙනස් වෙද්දී, තමනුත් ඒ වෙනකොට වයසට ගියාට ඊට වඩා අර ලස්සන දේවල් බලන්න, ලස්සන දේවල් හිතන්න හිත නැමෙනවා. එතකොට හොයනවා කොහොමද මේක වෙන්නේ? කලකිරෙනවා ඒව ගැන. ඒ කලකිරෙනකොට ඒ භූමියේ පැවිදි ජීවිතේ, පැවිදි ජීවිතය තුළ ඇතුළත් වෙන්න ඕන, පැවිදි ජීවිතයට එන්න ඕනේ. එන්න බැරි කට්ටියට ගිහි ජීවිතයෙන්ලුත් ඒක කරන්න පුළුවන්. පැවිදි ජීවිතේ විවිධාකාර විදිහට විවිධ තැන්වල ස්ථානගත වෙන්න පුළුවන්. සමහර පින්වතුන් ඉතාම විශිෂ්ට විදිහට ඉන්නවා. අතීතයේ උදායි කියලා හාමුදුර නමක් හිටියා. ඒ වගේ රාගයට ගොඩක් බරවත් ඉන්නවා සමහර අය. පැවිදි ජීවිතේ විවිධාකාරයි. ගිහි ජීවිතෙත් එහෙමයි, විවිධාකාරයි. ගිහි පැවිදි දෙගොල්ලම අතර ප්‍රබල නුවණ තියෙන අය ඉන්නවා, නුවණ අඩු අය ඉන්නවා, දිහේතුකයි ඉන්නවා, තිහේතුකයි ඉන්නවා, නානා ආකාරයි. ඒ හැමෝම පින්වත සුන්දර නිවන් දොරටුව විවර කරගන්න මේ ජීවිතයේ හෝ ඉක්මන් භවයක කටයුතු කරගන්න ඕන. ඒක වෙනුවෙන් ඒ දෙගොල්ලටම තියෙන සුන්දරම ක්‍රමේ තමයි ආදස්ථායක මාර්ගයේ. මේ මාර්ගයේ යනකොට නිවැරදි දැක්මක් තියෙන කට්ටිය තුනුරුවන් මුල් කරගෙන බොහෝ පින්දහම් කරගන්නවා. ඔයි විවිධාකාර දේශපාලඥයෝ කිව්වට විවිධාකාර කට්ටියට ගඩොල් ටික දකිනකොටම, චෛත්‍ය හත්නව දකිනකොටම අන්න අපිට අහපව දේශපාලන බලයේ නැති වෙලා යනවා. අන්න සංකේතයක් හැදනවා. අන්න අර මේ පක්ෂයට බර සංකේතයක් හැදනවා. අන්න අර මේ දේශපාලන මේ අපේ ඡන්ද ටික නැති වෙලා යනවා. අන්න තවත් සංකේතයක් යනවා. අන්න තවත් ඡන්ද ටිකක් හැදනවා. ඒ වගේ දකින්න එපා මේ චෛත්‍යදි කරන ගඩොල්. චෛත්‍යදි කරන ගඩොල් ටික දේශපාලන පක්ෂ සංකේතයක් හදනවා කියලා හිතන්න එපා. එහෙම දෙයක් නැහැ. ඒ වගේම බෝධිය දකිනකොට ඒක දේශපාලන පක්ෂයක සලකුණක් කියලා හිතන්න එපා. පින්වත්නි, ඒ ඇවිල්ලා ආයුෂ වැඩි කරන ක්‍රමේ, වානේ වැඩි කරන ක්‍රමේ, ඒ සැපේ වැඩි කරන ක්‍රමේ, ධනේ වැඩි කරන ක්‍රමේ, නිදුක්කම් වැඩි කරන ක්‍රමේ, නිරෝගීකම් වැඩි කරන ක්‍රමේ, ඔය ඇත්තන්ට ආත්මයක් කියලා එකක් නැහැ. ඔය රූපේ හේතුන්ගෙන් හටගන්නේ මේ වෙලාවේ සිත නිසා ඇතිවන ඔය රූප කලාපවල චිත්තජ රූප බල සම්පන්න තිහේතුක විදිහට ඔබ නිදුක්ක නිරෝගීව ප්‍රබලව තියෙන ක්‍රමය.
මේ වෙලාවේ ඇතිවන ඔබේ ප්‍රබල කර්ම සිතට පින්වත්නි අතීත පෙර සංසාරයේ කරපු කුසල කර්ම පවා මතු කර ගන්න පුළුවන් ditta dhamma vetni කර්මයේ රුකුල ලැබෙන ක්‍රමය. මේවා ඉතින් දන්නේ නැහැ දේශපාලනීය ආගම කරගත් කට්ටිය. මේවා ඉතින් දන්නේ නැහැ දුක්ඛ සත්‍ය දන්නේ නැති ඇත්තෝ, සමුදය සත්‍ය දන්නේ නැති ඇත්තෝ. නමට ලේබලීට විතරක් බෞද්ධකම හදාගෙන ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ. පින්වත්නි කවුරු කිව්වත් ඔබ නොමග යන්න එපා. ඔබ ඔබට මෛත්‍රිය දක්වන්න, ඔබ ඔබ ගැන හිතන්න, ඔබේ ආයුෂ, ඔබේ වාරණය, ඔබේ සුඛිත මුවිතකම් ඒව ගැන හිතලා කටයුතු කරන්න. නිදීනංව පවත්තාරං යම්පස්සේ වච්චදස්සිනං නිගයවාදී මේධාවී තාදිසම් පණ්ඩිතම් බජී තාදිසම් බජ මානස්ස සෙයූ හෝතීන පාපියෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. වරද වරද විදිහට පෙන්නන තැනැත් එක්ක ඕන හරියට නිධානයක් පෙන්නන කෙනෙක් වගේ, නිධානයක් පෙන්නනවා වගේ වරද වරද විදිහටම පෙන්නන කෙනෙක් ඉන්නවා නම් වාද නිවේදි කරගන්න පුළුවන්, ඔක්කොම අකුසල ධර්ම නැති කරගන්න පුළුවන්. ඇසුරු කරන්න ඕනි වැරැද්ද පෙන්නන දෙන අය, තමන්ගේ නිවැරදි මාර්ගේ පෙන්වන අය. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන ඔය රූපයට, ඔය වේදනා සංඥා සංකාර විඥානයන්ට, අර අකුසල ධර්ම ගොඩාක් ඇතිවන ඒ මේ කර්ම සිතට සිතේ ඇතිවන චේතනාව හින්දා ලැබෙන විපාකයේ පින්වත්නි ආයුෂ නැති කරන එකක් වුණොත්, වර්ණාදී නැති කරන එකක් වුණොත්, මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණමයි ඔය ශරීර, ඔය සිත, ඔය පරම්පරා, ඔය වේදනා සංඥා සංකාරියෝ සම්පූර්ණීම මේ නාම රූප ධර්මයෝ මවණේවනේ, මේ නිර්මාණය කරනේවනේ, මේ ඉබේ ඇතිවනේවනේ, මේ පින්වත්නි මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්මයි. ඒක නිසා ඔබට සිද්ධ වෙනවා හැම අතින්ම නිවන් දකින්නකම් ඔබව රැකගන්න, නිවන් දකින්නකම් ඔබ ආරක්ෂා කරගන්න ආයුෂ වර්ණ ආදී ලැබෙන ජීවන ක්‍රමයක් ඕන. ධනයෝන බලයෝන කීර්තියෝන ධනවතුන් අතර ධනවතේ, බලවතුන් අතර බලවතේ, සුඛිතම විතව. මොකද තිහේතුක උප්පත්තිලාභීන්ට විතරයි නිවන් දකින්න පුළුවන්. තිහේතුක උප්පත්තියක් නොලැබූ දිහේතුකයි අහේතුක සුගතියයි අහේතුක දුගතියයි ඒකෙන් ගැලවිලා තිහේතුක වෙනකන් ඒ ඇයට බෑ මඟපල් ලබන්න. ඒකට ආර්යෂ්ටාංගික මාර්ගයේම පිළිපදින්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කවුණ දේශනා කළ දැන් විතරක් නෙමෙයි අතීතයේත් උහුමයි. මේ රාධ හාමුදුරුවෝත් එක්ක අතීත ලස්සන කතාවක් දේශනා කරනවා. අතීතයේ බලන්න පුළුවන් අය අතර විශිෂ්ට විදිහටම බලන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට. සරියුත් මඟුලා මහරහතන් වහන්සේලා වුණත් අතීතයේ බලනවා නම් ස්කන්ධ අනුපිළිවෙලට, චුතිපති සන්ධි අනුපිළිවෙලට බලන්න පුළුවන්. ඒත් භාග්‍යවතුන් වහන්සේට මේ සිද්ධියට මුල් වුණු හේතුව මොකද්ද, මේ වගේ ඒවා අතීතයේත් වුණාද කියලා බලනකොට හම් පින්වත්නි කෝටි ගණන් කල්ප ඈත පිට භවයන් වල තියෙන ඒ හේතුව දකින්න පුළුවන්. මේක මේ විපාක මේ ස්වභාවයන්ට අදාළ අතීත කාරණා. බුදුරජාණන් වහන්සේත් ඒ විදිහට අතීතයේ බලනකොට දකිනවා අතීත කැලේ ඉන්නවා ඇතෙක්. මේ ඇත දවසක් කෑම හොයාගෙන යන අතරේ ගහක උඩ තියෙන කෑම අත්තක් දැකලා ඕක කඩාගන්න තල්ලු කරනකොට ගහ ඒක තිබ්බ අත්තක් ඇවිල්ලා කකුලේ වදිනවා, කකුල පසාර වෙලා යනවා. දැඩි වේදනාව ඇවිතින විදිහක් නෑ. ඇතාට ජීවිතේ බේරගන්න අමාරුයි. එතෙන්ට වෙලා ඉන්නවා වැඩි වැඩ කරන මිනිස්සු වගේක්. මේ කැලින් යනකොට ඇතා දකිනා මේ මිනිස්සු වගේක් ඉන්නවා. ඒ අයගෙන් උදව් ගන්න හිතාගෙන ඒ අය ළඟට අමාරුවෙන් අමාරුයි යනවා. මේ මිනිස්සු දකින ඇතා මේ කරදරයක වැටලා මේ මිනිස්සු ඇතා ළඟට ඇවිල්ලා අර කකුල තුව පසාරු කරගෙන ගිහිල්ලා තිබ්බ එලී අයින් කරනවා. මේ ඇත ටික 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 මේ වඩුවන්ගේ උදව්වෙන්ම කෑම කාලා තුවාලේ සනීප වෙලා නිරෝගී වෙනවා. අර වඩුව කැලේ ගස් කපලයි අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. මේ ඇත සනීපුණාට පස්සේ තමන්ගේ ඇතරෑනට යනවා අහපව්. එතන හිටිය සුදු පාට ඇත්පැටියෙක් එක්කන් එනවා. ඒ ඇත්පැටිය එක්කන් ඇවිල්ලා අර වඩු වැඩ කරන මිනිස්සෙයින් ළඟට යවනවා.
ගිහිල්ල එතනින් තියල අහපෝ වෙනකොට අර සුදු පාට ඇත් පැටිය මේ මහා ඇතා පිටිපස්ස මෙන්නහත් මහපෝ අතින්ට යවනවා. එතකොට වඩුවෝ අපිට ඇතෙක් අවස්ස නෑ කියල අහපව යවනවා. අහපව මහ ඇතා මෙතින්ට එන තුන්ගනි පාර වඩුවෝ මේ ඇත් පැටිය භාර ගන්නවා. හොඳට කන්න බොන්න දෙනව ලොකු මහත්වෙනවා. මේ ඇතා වඩුවන්ගේ හැම දේට මුතව කරනවා. නැතුවම් බැරි කෙනෙක් වෙනවා. උස්සන්න අමාරු ලී උස්සල් දෙනවා. බඩුමුට්ටු ගෙනල්ල දෙනවා. ප්‍රවාහනය කරනවා. මේ වගේ ගොඩක් වැඩ කරලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කතාවක් දේශනා කළා. නිවැරදි ජීවිතයට පෙන්නල දෙන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍ර එකතු වෙනවා. ධර්ම විනය පින්වත්නි ඔය ඇත්ත පිළිපදින්න කවුරු කිව්වත් ඔබ නොමග යන්න එපා. ඔය ඇත්ත හොයන්න බලන්න. එතකොට ඔබට හම්බ වෙයි ඔය රූපේ කියන හේතුන්ගෙන් හටගන්න එකක් කියලා. වේදනා සංඥා සංකාර විඥානයෝ කියන හේතුන්ගෙන් හටගන්න එකක් කියලා. එතකොට ඔය ඇත්ත මුල් තැන දෙන්න ඕනේ ඔය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන දුක්ඛ ආර්ය සත්‍ය කියලා අපි ඔබට හඳුන්වලා දෙන මේ පංචඋපාදානස්කන්ධය. මේ පංචඋපාදානස්කන්ධය හටගන්න හේතුව වන සමුදය සත්‍ය. මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙක නැති කරන ක්‍රමයට යන්න ඕන. ඒක නැති කරන්න පුළුවන් ප්‍රතිපදා වාරස්ථායක මාර්ගයේ නැති කිරීම නිවන. ඒ නිවන් දකින්න සම්බුද්ධ බුද්ධ පූජා ඕන. ඔය සමහර කට්ටියට දේශපාලන සංකේතයක් වගේ හිතුණට පන්සලක් හදනවා, ඒ වගේම බෝධීන් වහන්සේ ළමක් ළඟ වන්දනා කරනවා, බුද්ධ පූජා තබනවා, රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ මහා දානමේ පින්කමක් තියෙනවා, එහෙම දකිනකොට අන්න අර පක්ෂයේ රැස්වීමක්, අන්න අර පක්ෂයට එකතු වෙලා අන්න මේ පක්ෂයේ කට්ටියක් මෙහෙම සංවිධානය වෙනවා වගේ හැඟීමක් සමහර දේශපාලන පක්ෂවලට, සමහර ආගම්වලට තියෙන්නේ, සමහර පිරිස්වලට තියෙන්නේ. ඒ කට්ටියට බුදුදහම එක පක්ෂයක් වගේ තමයි දැන්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ ඔක්කෝම නින්දා, අපහාස, අවලාද, කුමන්ත්‍රණ. නමුත් ඒ කට්ටියට කියලා දෙන්න, වරද පෙන්නලා දෙන්න මේ පංචඋපාදානස්කන්ධයක්. ඒක හටගන්න හේතුන්ගේ මේක විපාක ධර්ම වගේයක් තියෙන අකණ්ඩව පවතින්නේ මෙන්න මේ ක්‍රමයට. ඒක නිසා බුද්ධ පූජාව තියන්න ඕනේ. ඒක නිසා චෛත්‍ය රාජයන් වහන්සේලා ඉදි කරන්න ඕනේ. හැබැයි ඉදි කිරීම කරනකොට ස්වාමින් වහන්සේලාට මුදල් සම්බන්ධව තියෙන ක්‍රමයක්, විනය නීතියක්. ස්වාමින් වහන්සේලාට එහෙම මුදල් පිළිගන්න බෑ. ඒක ස්වාමින් වහන්සේලා කරන ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේලාට කැපකරු දායකයෙක් එක්ක වැඩ කටයුතු කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේක සකස් කළා තියෙන ශාසනයේ බොහොම සුන්දර විදිහට සකස් කළා තියෙනවා. මේ බිස්සුන් වහන්සේලා දැනගන්න ඕනේ ශාසනයේ අපහැදුණු අය පැහැදෙන විදිහට, පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු වන විදිහට උන්වහන්සේලාත් හැසිරෙන්න. ශාසනය තුළ හැසිරෙනකොට සැබෑ බිස්සුන් විදිහට හැසිරෙන්න නම් ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ සෙවණ තුළ කටයුතු කරන්න ඕන. නිසි විදියට ගුරු හරුකම් එක්ක, ගුරු උපදේශයක, ගුරු සේවන තුළ වැටෙන්න ඕන. පැවිදුණු ගමන් එකපාර මෙහෙම බණ කියන ශිෂ්‍යව මහාන කරන්න බෑ. අවුරුදු 10ක්වත් කලින් ඕන ශිෂ්‍යයින්ව පැවිදි කරන්න. මේවා දැනගන්න ඕන. පැවිදි වෙන්න ඕනේ පින්වත්නි ගොඩනැගිලි හදන්නේ එහෙම බලාගෙන නෙමෙයි. පැවිදි වෙන්න ඕනේ නිවන මුල් කරගෙන. ඒ යන ගමනේදී දිහේතුකයි ඉන්න මේ ශාසනයේ පැවිදි වෙලා තිහේතුකයි ඉන්නවා. අඩු ආයුෂයෙන් අපවත් වෙන්න පුළුවන් අය ඉන්නවා, දීර්ඝ ආයුෂ තියෙන අය ඉන්නවා. කොහොම වුණත් ඒ සියලුම පින්වතුන්ට තම තමන් වහන්සේලාට කැමති විදිහට පබ්බජිතස්සපේ උපකාරාණේ පුඤ්ඤානි කියලා පැවිදි උතුමන්ටත් පින් කරගන්න පුළුවන්. විහෙර විහාර ඉදි කරවන ඒවා, මඟ පෙන්වන ඒවා, ඒ වගේ පින්කම් තමන් වහන්සේලාට උනත් කරගන්න ඕනේ, කරගන්න පුළුවන්. ඒක කරන ක්‍රමයක් තියෙනවා කැපකරු දායක පින්වතුන් එක්ක. මේ ශාසනය හැම අතින්ම සුන්දරයි. කිසිම තැනක කිසිම කෙනෙක්ව අපහසුවට පත් කරන විනය නීති නැහැ. සියලු දෙනාගේම පහසුව තකා භාග්‍යවතුන් වහන්සේ ශාසනය සකස් කළා තියෙන්නේ. වරද වරද විදිහට දකින්න ඕන, නිවරද නිවරද විදිහට දකින්න ඕන. ආයුෂ වැඩි වන දේවල්, වාහනේ සැපේ බලයේ ප්‍රඥාව වැඩි වන දේවල් පින්වත්නි කරගන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ, විහෙර විහාරස්ථානයක් හදනවා කිව්ව ගමම්ම කලබල වෙන්නේ
ඔන්න තවත් පක්ෂ මධ්‍යස්ථානයක් හදනවා වගේ අදහසක් අරගෙන අනි දේශපාන පක්ෂ ඒවාගේම ඔයි නිරාගමික කියන නමින් ඉන්න කට්ටිය. ඒ අයගේ පක්ෂ දේශපාලනය නිසාම ඒ අයට පේන්නේ තවත් දේශපාලන පක්ෂයක් හදනා වගේ අදහසක්න ඒක එහෙම එකක්න පේන්නේ. ඒ වගේ වෙලාවංවලති සියලුම බෞද්ධ පින්වතුන් ධර්ම විනේ දන්නේ නැතිහින්දා තමයි තමන් නොමග යන්න කියනක තේරුම් ගන්න ඕනේ. බෞද්ධයෙක් නම් ඒක පරම්පරාවෙන්ෙන් නෙනැහැ. ලීබලයකින් ඉෂ්ටිකරයකින්ගෙන් නෙනැහැ. පින්වන්ත ගුණවත් මව්පියන්ගේ ආභාසයෙන් තුනුරුවන් සානයාවමින් ඒ විදිහට තුනුරුවන් සාන යන්න ඕනේ. ධර්ම විනේ දැන ගන්න ඕන. අර වගේ කවුරු හරි ප්‍රකාශ කරනවනම් ඒකට උත්තර දෙන්න බැරි ධර්මයේ දන්නේ නැති හින්දා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති හින්දා. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නේ නැති හින්දා. පဋාණ ධර්මයේ දන්නේ නැති හින්දා. බුදුදහම ආගමක් හරි දර්ශනයක් හරි කියලා ලෝකයේ තියෙන තවත් ආගම් වලට දර්ශන වලට කොටු කරන්න හැදුවට බුදුදහම එහෙම බෑ කොටු කරන්න. බුදුදහම තුල තියෙන්නේ යථා සැබෑ ස්වභාවයේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. චක්කුං උදපාදි ඥානං උදපාදි එතන විචා උදපාදි මේ සැබෑ විද්‍යාව. සදහැබර සත්පුරුෂ පින්වත්නි, සසරින් එගොඩ වෙන්නට ඔබත් අදිස්ථානශීලීව කටයුතු කරගන්න ඕන. ඒ යන ගමනේදී දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, ධර්ම සාකච්ඡාදිය පවත්වන්න, ධර්මයේ හැසිරෙන්න, ඔබේ ජීවිත දෙලෝ වශයෙන් බබලන විදිහට අවශ්‍ය කටයුතු සිදු කරගන්නට ඕනෑ. ඉතා අර මහ ඇතා වුණේ සැරියුත් මහරහතන් වහන්සේ. පුංචි ඇත්පැටවා වුණේ මේ රාද හාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ අතීත ඉතිහාස කතාවක් දේශනා කළා. පින්වත්නි, ධර්ම විනය තුළ ජීවිතේ හික්මවා ගන්න. ඔබ ඉස්සරහා කවුරු හරි කාන්තාවක් පිරිමියෙක් ඉන්නවා නම්, පිරිමි අයට ඒ කාන්තාව ගැන, කාන්තාවට ඒ පිරිමි අය ගැන ආසාව ඇති වෙන්නේ බාහිර තියෙන වර්ණ රූපයත් එක්ක. ඒ වර්ණ රූපේ හැඩරුව ඒ ස්වභාවයක ආසා වෙලා, ලෝභ වෙලා, ඒක තමන්ට අයිති කරගන්න හිතලා, ඒ නැන්දලා මාමලා පවුලේ ඔක්කොම තමන්ගේ නෑදෑයෝ කරගෙන රැකියා කරලා මහන්සි වෙමින් ගෙවල් දොරවල් හදමින් අර ඇතුණු ලෝභයේ හින්දා ගොඩක් වැඩ කරනවා. ඒ කරන වැඩ කරද්දි, කියද්දි, හිතද්දි ඒ හැම දෙයකම පින්වත්නි කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මයෝ නිරන්තරයෙන්ම ඒ අයගේ නාම රූප ධර්ම උපද්දවනවා. ඕකම ගන්නකො චෛත්‍ය ඉදිකරණයක, ඕකම ගන්නක බුද්ධ පූජා තියෙන එකට. ඒක ගහක් කියන එක දැන් බෝධීන් වහන්සේ කිසිම දෙයකට වැඩක් නැති ගහක් කියලා දේශපාලන පක්ෂ මිත්‍යා දෘෂ්ටිකයෝ කිව්වට පින්වත්නි අර කාරණාව මෙතෙන්ට ගන්න. දැන් අර ශරීරයේ ඇතුලේ කාන්තාවගේ ඇතුලේ පිරිමියාගේ ඇතුලේ තියෙන මල පහනේ, මුත්‍රානේ, කෙලනේ, සොටුනේ, ඒ වාගේම වකුගඩනේ, අක්මාවනේ, අඥාසේනේ, ඒ වාගේ මොලේනෝ ඇඟ ඇතුලේ තියෙන නහර ඇටකටු ඕව දිහා බලාගෙන තීරණය කරන්නේ. අන්න මේ ඇටකටුවට මං ආදරේ, මේ වක්ගඩුවට මං ආසයි. නැහැ පින්වත්නි, ඒක අයිති කරගන්න වාන රූපේ හඬසායේ බාහිර දේවල් ටිකත් එක්ක ඒකට ආස කරන්නේ. ඒවත් එක්ක ශරීරයෙන් වචනයෙන් විවිධ දේවල් කරන්නේ. එතකොට බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සෙවනදී පිටදී වදාළ බුද්ධත්වයට පත් වුණු දැන භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් අපි අරමුණු කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට චෛත්‍ය රාජානන් වහන්සේ ගඩොල් වලින්, සිමෙන්තියෙන්, කොන්ක්‍රීට් වලින් මොනව නිර්මාණය කළත් ඒ අපිට බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉඳිමින් ඔය ඇත්තෝ පින්වත්නි බුද්ධ වන්දනා කරනකොට ඒ ඇතිවන කුසාසිත බලන්න. අර කාන්තාවක් පිරිමියෙක් මුල් කරගෙන ඇඟ ඇතුළේ තියෙන ඒ ජරාව කිසි දෙයක්, ඒ කුණප කිසි දෙයක් දිහා බලන්නේ නැතුව ඔය ඇත්තෝ බාහිරින් දකින ඒ දේත් එක්ක ඔබ ඒකට ඇලෙනකොට හිතේ ඇතිවන ලෝභසිත බලන්න. එතකොට බෝධීන් වහන්සේ ළඟ, චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ ඔබ කුසල් කරනකොට, ඒ පින්දහම් කටයුතු කරනකොට ඒ ඇතිවන කුසාසිත බලන්න. ඒ කුසාසිත වල විපාක තීරුම් ගන්න ඕන. කොහෙදිති මේවා කිව්වට තීරුම් ගන්න තරම් අර මිත්‍යා දෘෂ්ටිකයින්ට හැකියාවක් නෑ. මොකද ඒ කට්ටිය පින්වත්නි සියල්ලම මෙතකින් ඉවරයි කියලා හිතන්නේ. එහෙම නැත්තම් සර්වබලධාරී දෙවියන් වහන්සේ නමක් සර්වබලධාරියෙක් ලෝකේ මැව්වා, නිර්මාණය කළා කියලා හිතන්නේ. ඒ ඇයට තියෙන මහා විශාල මිත්‍යා දෘෂ්ටික මත ගොඩක්. ඒ නිසා ඒ උදවිය තමන්ගේ දේශපාලන පක්ෂ සහ විවිධ දේවල් ආගම් බවට පත් කරගෙන, තමන්ගේ ආගම, තමන්ගේ විශ්වාසය, තමන්ගේ ජීවිතය බවට පත් කරගෙන මේ වගේ
සියලු දෙනාගේ සැනසිල්ලට ඉතාම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා දේශනා කරන මේ උතුම් සිය සද්ධර්මයේ ඒ ඇයට තවත් පක්ෂ කාර්යාලයක් පස්ස දේශපාලන මධ්‍යස්ථානයක් විතරක් වෙලා තියෙනවා. පන්සල් දකිනකොට සමහර අයට ඒක පක්ෂ කාර්යාලයක් වෙලා, ඒ වගේම චෛත්‍ය දකිනකොට ඒක පක්ෂ සංකේතයක් වෙලා, ඒ තරමටම දේශපාලන සහ විවිධ දේවල් වලින් අන්තියට ගිහිල්ලා ඒ වගේ දේවල් වලට ඔය ඇත්තු අහුවෙන්නේ එපා. ඔය ඇත්තු කර්ම කර්මඵලයේ විශ්වාස කරන්නේ, නාම රූප ධර්ම ගැන දන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකෝ ඇසුරු කරන්නවත් එපා. අමාරු වැටෙන්නේ ඔබ, ඔබට අඩු ආවසේ මැරෙන්න, අතපය කැඩෙන්න, බිඳෙන්න, මනුස්ස ජීවිතේ නැති වෙන්න, ওই දීපල ධනෙ භවභෝග සම්පත් නැති වෙන්න, ඔබේ කර්මය ඔබටම හරස් වෙන්න ඒක බලපානවා. අර අය අර වගේ අකුසල කර්ම කරමින් අවුරුදු 10ක් 15ක් 20ක් වුණා සතුටින් ඉඳි, හැබැයි මේ පුරාණ කර්ම ටික තියෙනකන් විතරයි පුරාණ කුසල කර්මයෝ දුර්වල වෙන්න පටන් ගත්තට පස්සේ ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයින්ට නරකයේ මෙහා සුගතියක් නම් නැති වෙනවා. ඒ නිසා පින්වත්නි, නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ භයානක එකක්. වරද පෙන්වලා දුන්නාම, ඔබට නිවැරද්ද පෙන්වලා දුන්නාම, නිවැරදි කාරණාව තුල ඔබ ස්ථානගත වන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත සිතාර ගිම්හාන පියතුමන්, නිරෝසනී මෑණියන්, මව්පිය දෙපළ, හේසඳී ලීසා ඇන්ජලිනා ආදරණීය දියණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් ආශිර්වාද කරමින් අද පින්වර ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙත්නා. මේ රැස් කරගත් සීලම පුණ්‍ය කුසල සම්භාරියෝ ඔබ නමින් පාලව සපත්තු. මේ බව අතීත බව නියෝජනය වන සාංසාධික නෑදැයිනට දූත පුරා අනුමෝදන් වෙත්වා. ඊනෑයූ සුවපත් වෙත්වා, ඊනෑයූ සැපවත් වෙත්වා, ඊනෑයූ ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවී දීම උතුම් නිවනින් සැනසීත්වා. සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමැති දෙවිවරු මේ පින් අනුමෝදන් විත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැම දෙනාම රකිත්වා. කල් නොයවා ඉක්මන් භවයකදීම සසර දුක් නසන්නට, නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වීවා. සත්පුරුෂ පින්වත්නි, සිතාර ගිම්හාන පියතුමා න්ට නිරෝසනී මෑණියන්ට අපි ආශිර්වාද කරනවා. හිසඳී ලීසා ඇන්ජෙලිනා දියණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පින්වන්ත පවුලේ හැම දිනාටම තබන් තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ඡතු. තෙරුවන් සරණයි.